විවිධය විවිධ රටවල් හදන්න කතා කරන. ඇමෙරිකාවක් කරන්න හදනවා. එංගලන්තයක් කරන්න හදනවා. සිංගප්පූරුවක් හදන්න කතා කරනවා. අයර්ලන්තයක් හදන්න කතා කරනවා. මේ වගේ විවිධ රටවල් අපි මොකක්ද හදන්නේ? අපේ මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කොයි වගේ එක? මේක හොඳ ශ්‍රී ලංකාවක්. අපි ආයි අමුතුවෙන් සිංගප්පූරු හදන්න හෝ මැලේසියාවක් හදන්න අයර්ලන්තයක් හදන්න ඕනේ නැහැ. එහෙම රටවල් තියෙන නිසා ඒවට කැමති අය ඉන්නෝ නම් ඒවට යන්න පුළුවන්. අපි හදන්නේ හොඳ ශ්‍රී ලංකාවක්. හැබැයි ඒක ඒකී රටක්. ඒකත් අපි ඒත් එක්කම විශේෂයෙන් කියනවා. අපේ සભ્યත්වයේ මත, අපේ සංස්කෘතික අනන්‍යතාව මත, අපේ ශිෂ්ටාචාරය මත පදනම් වෙච්ච රටක් තමයි අප ඉදිරියට ගෙන යන්න හදන්නේ. සભ્યත්වයේ කන්නද කියලා අහන අයත් ඉන්නවා. එහෙම කියපු අය පහුගිය කාලේ කූඩාරං අස්සෙම රිංගගෙන ලංකා ඉතිහාසයේ වැඩිම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙගෙන යනවා බස්නාහිර පළාතින්. මෙතුවක්කල් රටේ වාර්තා වෙච්ච සියලුම ඒඩ්ස් රෝගීන්ට වැඩිය පහුගිය වසර දෙකේදී පමණ බස්නාහිර පළාතේ ඒඩ්ස් රෝගීන් ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. ඒඩ්ස් රෝගී කිව්වම ගොඩක් අයට තේරෙනවා ඇති. ඒඩ්ස් නැති රටක් තමයි අපිට හදන්න ඕන. වෛද්‍ය විද්‍යාත්මක භාෂාවෙන් කියනවනම්. සભ્યත්වයේ රැකෙනකොට, සංස්කෘතික අනන්‍යතාව රැකෙනකොට ඒඩ්ස් නැති රටකුත් හැදේ. අනිත් අයටත් පුළුවන් නම් එහෙම රටක් හදන්න පුළුවන්ද කියලා කියන්නේ. ඒ වගේම තමයි අපි හරි කැමති අරාබි මුහුද පැත්තෙන් එන සුළං ධාරාවේ පහස විඳින්න, බෙංගාල බොක්කෙන් එන සුළං ධාරාවේ පහස විඳින්න, අට්ලන්ටික් සාගරයේ පිසගෙන එන සුළඟෙත් පහස විඳින්න කැමති. හැබැයි ඒ සුළඟට රුවන්මැලි සෑයේ කොත හොල්ලන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ සුළඟට මඩුපල්ලිය හොලවන්න අපි කැමති නැහැ. ඒ සුළඟට යාපනයේ නල්ලූර් කෝවිල හෙලවන්නවට අපි කැමති නැහැ. ඒ සුළඟට දවටගහ මුස්ලිම් පල්ලිය හෙලවෙනවට අපි කැමති නැහැ. සුළඟට හමන්න පුළුවන්. හැබැයි මේවා ගහගෙන යන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපේ අනන්‍යතාවන් මොනවාද කියලා අපි දන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගේ, මැලේ පමණක් නෙමෙයි කතා නොකරන වැදි මුහුදු වැදි සහ සුෆි මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහා අප පෙනී සිටිනවා. මේක හොඳට කියවල බැලුවොත් ඔබතුමල්ලට තේරෙයි. ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවන් පිළිබඳ අපිට හොඳට තේරෙනවා. ඒ අනන්‍යතාවන් වලින් පරිබාහිරව සාකච්ඡා කරන සංකල්ප ගැනත් අපි දන්නවා. ඒ උන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් අපි පෙනී සිටිනවා. LGBTQ විවිධ විදිහට හඳුන්වන ඔය සියලු දෙනාගේ අනන්‍යතා ආරක්ෂා විය යුතුයි, රැකිය යුතුයි. හැබැයි ඒවා ඉදිරියට දමාගෙන ස්ත්‍රී පුරුෂකම් නැති කරන සමාජ ව්‍යුහයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නමින් කෙරෙන ව්‍යාපෘති මොනවාදැයි ඉතාම හොඳින් අවබෝධයක් අපිට තියෙනවා. ඒ වගේම පාංශු කූල දෙන එක හොඳද නරකද, බුදුන් උපන්නේ මෙහෙද අරහෙද අතනද මෙතනද කියන නමින් කෙරෙන සංවාද ගැනත් අපි හොඳට දැනුවත්. ශාස්ත්‍රීය සංවාද විය යුතුයි, බුද්ධිමය සංවාද පැවතිය යුතුයි. හැබැයි ඒ සංවාදවල නමින් අපේ මුල් උපුටල දාන්න නම් හදන්නේ ඒකට මේ විවසාය රාජ්‍ය ඇතුළේ ඉඩ නැති බවත් අපි සඳහන් කරන්න ඕනා. ආර්ථිකය ශක්තිමත් විය යුතුමයි. ගෙදර හැම ගෙදරකටම අතිරේක ආදායමක් එන්නේ නැත්නම්, ගෙදර ආදායම උත්පාදනය වෙන අලුත් ක්‍රමවේදයක් හැඳින්වලා දෙන්නේ නැත්නම් මොනතරම් අන්තර්ජාතික කතා කිව්වත් අපිට වැඩක් නැහැනේ. ඒ වැඩපිළිවෙල තමයි මේ අද උපාය මාර්ගයේ ප්‍රවේශයේ ඉලිදක්වන්නේ. හැමෝටම ගෙදර මාසෙකට වැඩියෙන් කීයක් හරි එන ක්‍රමයක් අපි හදන්න ඕන. ගෙදර වත්කම සම්පත වැඩි වෙන ක්‍රමයක්, ගමේ වත්කම සම්පත වැඩි වෙන ක්‍රමයක්, රටේ සම්පත වත්කම වැඩි වෙන ක්‍රමයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව කයිවාරුවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා කරුණා කරලා මේක කියවලා බලන්න කියන ආරාධනය අපි කරනවා. විදේශ ප්‍රතිපත්ති ගැන අපේ වෛද්‍ය විරිසිංහ මැතිතුමා කිව්වා ස්වාධීන, අනන්‍ය, නොබේදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වගේම තමයි රණවිරුවන්, අපේ යුදවිරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ අනන්‍යතාවන් වෙනුවෙන්, ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි පෙනී සිටිනවා. අපේ දේශපාලන බලවේගය පෙනී සිටිනවා. ව්‍යවසායකත්ව රාජ්‍ය ඇතුළේ ඒ සියලු දෙයක්ම අඩංගු වෙනවා. ඒ
සියලු දේ ළඟා කර ගැනීම සඳහා. සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනය කිරීම සඳහා. මේ සමස්ත වැඩපිළිවෙල ඔබ කියවුවොත් දැනෙයි. මේ සියල්ල බැඳ තබන රන්හුයක් තියෙනවා. ඒ රන්හුය තමයි ඩිජිටල් කරණය. මෙතුවක්කල් මේ රටේ ඩිජිටල් කරණය නමින් පහුගිය දශක දෙකැත්සුර සිදුකරේ මහා වංචාවක්. බොරුවක්. අසම්පූර්ණයි, අසංවිධිතයි, අසංගතයි, දූෂිතයි. ඒක නිසා තමයි අපිට බැරි වුණේ මේ රට පිළිවෙලක් කරගන්න. මේ රට පිළිවෙලක් කරන ක්‍රමය, නවීන තාක්ෂණය යොදාගෙන රට පිළිවෙලක් කරන ක්‍රමය අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ ඩිජිටල් කරණය හරියට කෙරුණා නම්, ඒ දැනුම, ඒ තාක්ෂණය හරියට පාවිච්චි කරා නම්, මේ සිස්ටම් චේන්ජ් ගැන අමුතුවෙන් විකාර කියව කියව ඉන්නේ නැහැ. එහෙම නොකරපු නිසා තමයි වෛද්‍ය ශාස්ත්‍රයේද, අනිකුත් ශාස්ත්‍රවලද, පරිපාලනයේද මේ ගැටලු මතුවෙලා තියෙන්නේ. දූෂණයට, වංචාවට හිඩැස් හදලා තියෙන්නේ. අක්‍රමිකතාවලට හිඩැස් හදලා තියෙන්නේ. දේශපාලනිකයන්ට, දේශපාලඥයන්ට, නිලධාරීන්ට ඇඟිලි ගහන්න තැන් හදලා තියෙන්නේ. ඒ කියන රන් හුයෙන් මේ සියල්ල හරියට බැඳේ නැති නිසා. ඒ වැඩේ පළවෙනි අවුරුද්ද ඇතුළත සිදු කිරීම සඳහා ප්‍රමුඛතාව දෙනවා. එයා අපේ මූලික අංගයක්. ඒක නොකර අද මේ වත්මන් ලෝක තත්ත්වයේ යටතේ මොනව කරත් මේ පරිපාලන ව්‍යුහයන් සහ අනිකුත් සංවිධානයේ පිළිවෙලක් කරගන්න බෑ. අපේ රට අපිළිවෙලයි. ඒ අපිළිවෙල නැති කරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒක මහා අමාරු දෙයක් නෙමෙයි. ඩක්වස් ලුයිස් න්‍යායෙන් අර ක්‍රිකට් මැච් එකක් ගහන්න කොච්චර දිනන්න ඕනද කියලා හදනවා වගේ අමාරු වැඩක් නෙමෙයි මේක. ලීසින් කරන්න පුළුවන්. ඒක නොකරපු එකයි වැඩේ. ඒ පිළිබඳ සංවාදය අපි ආරම්භ කරලා තියෙනවා. ඔබ සියලු දෙනාට ඒ විවෘතයි. ඔය පොතේ අන්තිම පිටුවේ ටෙලිෆෝන් අංකයක් තියෙනවා, දුරකථන අංකයක් තියෙනවා. ඔබේ සියලු අදහස් අපිට ලබා දෙන්නේ. අපි රට වටා යනවා. දිලිත් අයියා කිව්වා වගේ සියලු ග්‍රාම සේවා නිලධාරී කොට්ටාෂ මේ රටේ අපි ආවරණය කරනවා ඊළඟ සති කිහිපෙදී. මේ සාකච්ඡාව ගෙනහිල්ලා දෙවැනි කෙටුම්පත අප ජනාධිපතිවරණය අභිමුව ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාට ජය වේවා.